సీఎల్ సమీక్షణ వార్తావల ఇహలింగ్ ఇన్ రణిల్ విక్రమసింగ్ ఎన్కి నేక మమ శపథ కల్ల దమ్మునాంతలడకి శపథ కల్లకి అపి పటంగన కుడి ఇటి అపి తుణ ఇక హరి అపి పటంగత్తేనే నాయకయాగ తిన వెడ పిలివేల యా కియన్నే మేక మే మాస హాయకడ కలిం పటంగన్న ఎపా ఎహమ పీక్ ఎక యన్న బే ఉడి యన వెటెన అల్లంగ ఇన్న బే ఇక హరియట మారి అపి త్యాగవ పరక్కుయి 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 సగకియ పొడ్డకి నివసన్న కిలకి హరియట కలిమ పటంగత జేవిపి ఎక దన్ తుణ సజిత్ పటంగత దన్ దెక అపి ఎకట ఇన్న అద ఉతుర రణిల్ విక్రమసింగేన్గే అతి బహుతరయ నగనీర రణిల్ విక్రమసింగేన్గే అతి బహుతరయ వతుకరే బహుతరయ రణిల్ విక్రమసింగేన్గే సమగి జన బలవేగే దా హతరక్ కడిల ఎలీట అవిల్లా 11ක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා තලත එනවා හිරුනිකා දෙපැත්තේ බොහෝ වෙලාවට මේ පැත්තේ SB නාවින්නාවා JVP එකේ ගම්පොළ ආසන සංවිධායකවරයා කැඩිලා මෙහෙට ආවා ඔය රැල්ල මෙහෙට එන එක නවත්තන්න සජිත්ත්වත් අනුර කුමාරටවත් බෑ අපි නොහිතපු අය මේ සැලුම් දොරෙන් අයිත මහින්ද රාජපක්ෂ මහත්මයා මහේ රැල්ල දොර තියෙන දැන් මෙහෙ මේක ඇරලා තියෙන්නේ කඩාගෙන එන එක නවත්තන්න බෑ ඒක නිසා අපේ ජයග්‍රහණය හරි පැහැදිලි. එමනම් අපි අද අපි පක්ෂ පහක් එකට එකතු වෙලා ඉන්නේ. පොදු ජන එක්සත් පෙරමුණ, ක්ෂත් ජාතික පක්ෂය, අගමැතිතුමාගේ මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, මේකට එකතු වෙන අනිත් දෙමළ මුස්ලිම් කණ්ඩායම් සියල්ල මේක රාශි වෙලා. දැන් ඒකළු සන්ධානයක් හැදුවා. අර පරණ වයින්ම අලුත් බෝතලයකට දාලා පෙන්නනවා. කවුද ඒකට අලුතෙන් ගියේ? කවුරුත් නෑ දැන් රවු පකින් මෙහෙ එදත් හිටියක් රවු එහෙට යනකොට මන්ත්‍රීවරු හතර දෙනාම මෙහෙ හාරිස් මෙහෙ මහනුවර එක්කෙනෙක් මෙහෙ ඊළඟට නැගෙනහිර දෙන්නෙක් මෙහෙ එයාට දැන් එයා විතර ඊළා රිෂාඩ් බද්දුදීන් එදත් එහෙ අදත් එහෙ එයාගේ තුන් දෙනාම මෙහෙ ඒක නිසා ඒගොල්ලොන්ටද අද දිනන්න බෑ මුස්ලිම් අති බහුතරේ මෙහෙ දෙමළ අති බහුතරේ මෙහෙ දිනන්නේ රනිල් වික්‍රමසිංහයන් තමයි. එමනම් අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට හැබැයි මහන්සි වෙන්න ඕන. අද නිහඬ බහුතරය රනිල්ට සහයෝගය දෙන. ඉගෙන කිසි ගැටලුවක් නැහැ. හැබැයි JVP එකේ හඬ සුළුතරය සද්ද දාගෙන පාරේ ඉන්නවා. සද්ද දාගෙන වැඩබිම්වල ඉන්නවා. අපි ඒක නවත්තන්න ඕන. ඒක නවත්තන්න ඕන. අපි සද්ද දාගෙන එලියට එන එක ප්‍රමාද වෙන්න ඒගොල්ලෝ 2300ක් අරගෙන පාරේ දඟලනවා. සමහර මිනිස්සු හිතනවා මානසිකව මුන්ට තමයි හයිය තියෙන්නේ කියලා. ඒම හයියක් නැහැ. මිනිස්සු එකලෝ බය කරනවා. මට අද උදේ WhatsApp එකක් එවුවා අපේ සහෝදරේ. එයාගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක්. ඒකේ කියන්නේ JVP එකේ කණ්ඩායම් ගම්වල ඈත ගම්වල තර්ජනාත්මකව කතා කරන මිනිස්සුන්ට අපි ආවම තමුසේගේ පර්චේස් 20න් 10ක් අපි ගන්නවා. තමුසේගේ වාහන දෙක එකක් අපි ගන්නවා. තමසට ඔය බූදල් තියාගන්න දෙන්නේ නැහැ. දැන් පරිස්සමින් හැසිරෙනවා කියන්නේ. ඒක ඇත්ත. ලාල්කාන්ත කරෙත් ඒක. ලාල්කාන්ත කිව්වේ අධිකරණ බලය ගමේ ගෝල බාලයට දෙනවා කියලා. 88 89 ෙත් දුන්නා. 71 ෙත් දුන්නා. ඒ කරන්නේ බය කරන මේ සමාජයේ බය කරන. ත්‍රස්ත කරන. ත්‍රස්ත කරා මිනිස්සු එන්නේ නැහැ. ආසන්න මාධ්‍යකීම ගෙවල් ගිනි තිබ්බා. ඒ මිනිස්සු එන්නේ නැහැ. අපේ වගකීම තමයි ගිනිගත් ගෙවල් වල මිනිස්සු පාරට ගේන්නේ 88 89 මැරුම් කාපු අම්මල තාත්තලගේ දරුවෝ පාරට ගේන්නේ ඒක අපේ වගකීම අද පළාත් පාලන ඡන්දයක් කිල්ලුවා 2022 අන්තිමට රට වැටලා තියෙන වෙලාවේ බිලියන 3ක් වියදම් කරා ඒ වැඩේට හැබැයි පළාත් පාලන ඡන්ද මහමැතිවරණ තියෙනකොට ඡන්දේ දැම්මොත් අත කපනවා ඇඟිල්ල කපනවා බෙල්ල කපනවා කියලා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දරුවා ගෙයි බලන් ඉඳද්දි තාත්තා බෙල්ලෙන් කරලා එළියට ගෙනල්ලා බෙල්ල කපලා වැටේ ගහලා ගියේ JVP එක. එහෙම මිනිස්සුන්ගේ දරුවොත් අද රැල්ලට යනවා සමහර අය ආතක් පාතක් පේන්නේ නැතුව. සමහර විශ්‍රාමික රණවිරු අම්මා තාත්තා මැරුවේ රණවිරුව මැරුවේ JVP එකේ. මේ පොලිමේ යනවා සමහර අය. හන්දන මේක විකෘති වෙලාද මොනෝ වෙලාද තියෙන්නේ කියලා. ඒ නිසා මේවා අපි ජනතාවට අවබෝධ කරගලා දෙන්නට ඕන. ඒ අවබෝධය දීලා බය නැති කරලා ධෛර්යය දීලා හයිය දීලා එකතු කරගෙන අපි සමස්ත සමාජයේ මේක රාශී කරගෙන සැප්තැම්බර් 21 චන්දපොලට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහයන් ජයග්‍රහණය කරන්න ඕන ඒ හැර වෙන විකල්පයක් අපිට නැහැ. දැන් තැපැල් ඡන්ද තියෙනවා 4 5 6. අපි ඒකට සූදානම් වෙන්න. ඒක මගේ වගකීම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදියට.
අපි ඊයේ තුරුසම දිරස් කරා පක්ෂපහේම් ගිය සති දිරස් කරා එකටයි පත්‍රිකාවක් යවනවා දැන් පත්‍රිකාවක් තමුන්වන්සලට තැපෑලෙනුත් එයි වැඩබිම්මලා අපි කමිටු හදනවා ඒක අධීක්ෂණය කරනවා ඊළඟට ලක්ෂ 14ක් වුණ රජයේ සේවකයන් 714000යි තැපෑල ඡන්දේ තියෙන්නේ අනිත් අය සාමාන්‍ය ඡන්දයට යන ඒ අය දැනුවත් කරලා අපි මේ ඡන්දය අපේ පැත්තට ගස්ස ගන්න ඕන එහෙමනම් මිත්‍රවරු මේ සමස්ත වගකීම් පිළිබඳ වගකීම් පැවරන්නේ අපි තමුන්වන්සලට දේශපාලනයේ තේරෙන ඒ තේරණ අය විදියට ධෛර්ය සම්පන්නව කැස්බෑවේ එළියට බහැලා කැස්බෑව දිනවලා අතිබහුතරයකින් කොළඹ නගරයේ දිනවලා කොළඹ දිස්ත්‍රික්කයේ දිනවලා රටම ජයග්‍රහණය කරන්න පෙරට එන්න කියලා කාරණාව කියමින් තමුන්වන්සලට ජයවායි කියමින් මම නිහඬ වෙනවා දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.